ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම ආදත් අත්තම්මයි මම YouTube channel එකට මේක එකපාරක් ඔයාලා අනිවාර්යෙන් හැදුවොතින් ගෙදර ඉතුරු වෙන බත් ඇටයක්වත් ඔයාලා විසි කරන එකක් නැහැ ඒව එකතු කරලා මේ විදිහට අපිට රස කෑම හදාගන්න පුළුවන් ඇත්තටම ඉතින් අපි බලමු ඒකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා ඉතින් මේ තියෙන්නේ ගෙදර අපි උයලා ඉතුරු වෙන බත් මම වේලලා අරගෙන තියෙනවා. ඉතින් අවුව නැති කාලෙට අපිට අවන් එකේ දාලා වේල ගන්නත් පුළුවන්. ඒක හරිම ලේසි ක්‍රමයක්. ඉතින් මේ විදියට වේලගත්තු බත් මම අරගෙන තියෙනවා කප් දෙකක්. ඒ වගේම සීනි අරගෙන තියෙනවා ග්‍රෑම් 100ක්. ඒ වගේම ලුණු තේ හැදි කාලක් අරගෙන තියෙනවා. ඉතින් මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි බලමු දැන් මේ රසම රස කෑම එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් මම මේ වගේ තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. එකතු කරලා අපි තෙල් ටික හොඳට රත් කරගමු. රත් කරලා ගින්දර අඩුවෙන්ම තියාගෙන අපි මේ බත් ටික බැද ගන්න ඕන. අඩු කරලා එකපාරටම මේ විදිහට තෙලට දැන් මම මේ විදිහට හොඳට පිපිරිලා එකපාරටම පොරි වගේ බත් ටික බැදෙනවා. මෙන්න මේ විදිහට ගින්දර හොඳටම රත් කරලා අඩු කරගන්න අඩු කරපු ගමන්ම බත් ටික දාගන්න එතකොට තමයි මේ විදිහට හොඳට පොරි වගේ පිපිලා එන්නේ ඉතින් මේ තීනේ මම බැලගත්ත බත් ටික වේලපු බත් ටික ඉතින් සීනි ටික වාජනයකට දාගෙන ඒකට මම වතුර ටිකක් එකතු කරගත්තා එකතු කරලා අපි මේක හොඳට උණු වෙනකම්ම දීලා තියෙනවා ඉතින් මේ තියෙන්නේ මේ අර බැදපු බත් වැටිලා සීනියකට නැත්නම් ආල බලයි මොනවද කියලා මේ තියෙන්නේ ඉතින් මේ වෙලාවේදී මේකට ලුණු ටිකකුත් එකතු කරගන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමටම අපේ කෑම එක තියෙන්නේ. ඉතින් මේක හරිම රසයි. මහා ලොකු දේවල් අපිට යන්නේත් නැහැ. සීනි ටිකක්, වතුර ටිකක්, තෙල් ටිකක් තමයි ගියේ. ඉතින් හවස තේබුණ වෙලාවට අපිට ඇත්තටම කඩෙන් බිස්කට් අරන් එනවට වඩා මේ වගේ දෙයක් හදාගන්න පුළුවන් නම් ඒ මුදලත් අපිට ඉතුරු වෙනවා. ඊට ඇත්තටම ඉදිරියට යන කාලය අපිට ගොඩක් අසීරු කාලයක්. ඒ නිසා අපි බත් ඇටයක්වත් විසි කරන්නේ නැතුව ඒව සුරක්ෂිත කරලා තියාගමයි. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. අනිවාර්යයෙන්ම ඔයාලා ට්‍රයි කරලා බලන්න. කමෙන්ට් එකක් දාන්න. මම ගොඩක් ආදරෙන් ඉල්ලනවා අත්තම්මයි මම YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් මේ වගේ තවත් රසබර කෑමකින් මම ඔයාලා ඊගොඩට ඉක්මනට මෙන්න. ඔයාලට සුබ දවසක්.